සා ප්‍රශ්න නියම වූ මරණ දඬුවමකින් එල්ලා මරණ අයෙකුගේ සාන සාතේ කර්මප්පේ ඇත්තේ සමහරි කියයි මලු කාර්යයට අලුගෝසුවා හා ජේලනවරුන්ට විය හැක ඔවුන්ට ප්‍රාණඝාත අකුසලයක් සිදුවේ. ප්‍රාණඝාත අකුසලයක් සිදුවීමේදී මැරීම මැරවීම මරණකයාට අනුබල දීම මැරීම වර්ණා කිරීම කියන මෙන්න මේ සියල්ලට අහුනහම ඒ අනුකූල ප්‍රාණඝාත පාප කර්මයක් සිද්ධ වෙනවා. මැරීම මැරවීම මරණ්ණා වූයට අනුබල දීම මැරීම වර්ණා කිරීම මෙන්න මේ කියන කාරණා හතරව මුල් කරගෙන ඔය කියන්නේ ආව ප්‍රාණඝාතයේ සම්බන්ධයි. මැරීම මුල් කරගෙන යොද සත්ත්ව හිංසාව කිරීම කෙරවීම කරනායට අනුබල දීම කිරීම වර්ණා කිරීම මුල් කරගෙන සත්ත්ව හිංසාව පිළිබඳ යම් පාපයක් ඇති ඒකයි. දැයි මෙතන මේ ආගල එහෙම දාන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේ. කාරණා හතරකින් හතරකට දාන්න වෙලා නැහැ. මරණ දඬුවමක් මුල් කරගෙන එල්ලා මරණ අයකුයි. එතකොට දැන් නඩුකාරතුමා මොකද කරන්නේ? මොහු මරන්න කියයි දැන් අන්දනීමක් කළා. මරවන්න යැහැද්දි. මැරීමේ මුළු අයිතිවාසිකම තියෙන නඩුකාරයාට වචනේ. එල්ලා මරණ නියම කළොත් නඩුකාරයා එල්ලා මරන්නේ නැහැ. එහෙනම් එයා මොකද කරන්නේ? මැරවි. ඊට අදහ අරගෙන යන අය ඉන්නවා. ඒගොල්ලෝ මරන්නේ නැහැ කලු ගෝසු වටන්නේ වරනේ. අරයන් හැ මැරීමට අනුබල දෙයි. යුරි සභාවක් එකල එකමතිය තීරණයක් දෙයි. ඒගොල්ලෝ මරන්නේ නැහැ අරගෙන ගියෙත් නැහැ අනුබල දුන්නේත් නැහැ. හැබැයි එක දෙයක් කළා. මොහු වරණයට සූසුයි කියලා වර්ණා කළා. දැන් මැරීම වර්ණා කිරීම නිසා ප්‍රාණඝාත පාපය යුරි සභාව. මැරවීම පිළිබඳ ප්‍රාණඝාත පාපේ නඩුකාරය. අරන් යන අයට මැරින්න අනුබල දීමේ පාපේ අරගෙන යන අය. මැරීමේ පාපේ අලුගෝසුර. දැන් හතරකක් නියම එක තියෙන ප්‍රාණඝාතේ. ඔය කියන කාරණා හතරෙන් එකකින් අයින් කරලා ප්‍රාණඝාතයක් කරන්නට සම්බන්ධ වෙයි. මෙන්න මේ නිසා මේ කියන හතර කොටස ඔය හතරාකාරයක අහුවිලා ප්‍රාණඝාතේ. මැරීම මැරවීම මරණයට අනුබල දීම ඒක වර්ණා කිරීම. ඉතින් ඒ නිසා මේකෙන් එක්කෙනෙකුට පාපය දාලා අනික් කෙනෙකුට පණ දෙයක් නෙවෙයි. ඔය හතරක් මුල් කරගෙන තමයි ප්‍රාණඝාතයක් කරන්න මග හැදී. මාළු අල්ලන්න යනවා මිනිස්සු මොනද? දැන් මාළු අල්ලන මිනිස්සයා තමයි මාළු මරන්නේ. මැරි. අර යාත්‍රාය මෛත්‍රිකාරය ගිහිලා බලාගෙන වරෙන්න. උගලට මෙච්චර දෙනවා. එයා මරවන පාපේ දාගුවේ. මැරීම මැරවීම. උන් යන්නේ නැති කට්ටිය අවශ්‍ය කරලා බණු මුතු සපෙලා දෙනවා ඔක්කොම කරලා දෙනවා. අනුබල දී. ඔක හොඳයි කියලා වර්ණා කරලා ලෝක සම්මත කරන්න ගියොත් ඒක වර්ණා කිරීම. ඒ ඔක්කොම පිටි වෙලා සම්පින් දෙලා තමයි අර සානඝාතන සත්වඝාතන සිද්ධ කරන්නේ. ඒකට අහු වෙනකොට චේතනාව හා සම්බන්ධයි. චේතනාව යම් තා සම්බන්ධද ඒ තා කාල ප්‍රාණඝාත පාපයට සම්බන්ධ කරලා අපත. පැත්තක ඉන්න මිනිහෙක් මරන්නේ නැහැ නම් මරවන්නේ නැහැ නම් ඒ වැඩිට අනුබල දෙන්නේ නැහැ නම් ඒක අහක ඒකෙන් වර්ණාකලෙත් නැත්නම්. ඔහු ඒකට අහු වෙන්නේ නැහැ. චේතනාව සම්බන්ධයි හැබැයි ක්‍රියා සම්බන්ධයි පේනවා කියන බා. උගල කලින් දනි අරු මරාගෙන ඉන්නේ. එහෙම අනුබලයක් දෙන්න හද. අනුබලය කියන්නේ ඒකට අවශ්‍ය කරන්න ආව හිතෙන් කායෙන් වචනෙන් ඒ වැඩේ කිරීමට අවශ්‍ය කරන දේ සපයා දීම කිරීම අනුබලය වේ. හතර පාපයක් කරලා සකස් වෙරෙද්දියා වෙනද පොල්ල කියලා දෙන්න. මරණ වෙලාවේ වරවන වෙලාවේ අනුබල දෙන වෙලාවේ වර්ණා කරන වෙලාවේදී ඒක හා සම්බන්ධ කිරීම සම්බන්ධෙද නැහැ. හැබැයි එයා එකක් දකි. ඔය හතර කොටසක් එකතු වෙලා ආයතනගත අසාධාරණ හතර ගොඩ ගහපු එක තමයි මේ මාස. එයා ඒක දකි. ඒක මම සම්බන්ධ නැහැ.
නමුත් මේ හදලා තියෙන අසාධාරණ මාස. පිරිසක් එක්කලා එකතු වෙලා අසාධාරණ විදිහට කරපු වැඩ පිළිලකින් හදාපු ප්‍රතිඵලය තමයි මේ මස්ති. මේ මාළු. අසාධාරණ දෙයක් කරන් ජීවත් වෙන එක මහා වැන්නේකට සුදුසු නෑ. එහෙනම් මම ඒක සුදුසු නැතුව මම ඒ විදිහට ජීවත් වෙන්නේ. ඒ දිහා කරාම එයාගේ ප්‍රශ්නේ එතනින් ඉවරයි. යන බෞපස්සේ කියනවා කියවට හරියන්නේ නැහැ. මැරීමේ මැරීමේ අනුබල දීමේ වර්ණා කිරීමේ චේතනාව හා සම්බන්ධ බෞද්ධින කරගත්තායි. හැබැයි අසාධාරණ දෙයක් දැන අසාධාරණ දේ භුක්ති දීමේ යම් කිසි ආකාරයක අඩුවක් තියෙනවා. ඒක භුක්ති විඳින ඒ සඳහා පරිහරණය කරනවා. මේ බෞද්ධයේ කැමිලීම අවිද්‍යයෙන් අසාධාරණයෙන් ගොඩනගාගත් දෙයකින් ජීවත් වීමෙන් හැමතරම් ගලකින්න උත්සාහ කරන්න ඕනේ. නොගැලපෙන නිසා. ඒකයි කරන්න ඕනේ. එහෙම නැතුව අපි ගන්නේ දරවට සම්බන්ධ වෙන පහුව අපිටත් දෙනවා හැම කියා ක්‍රියාවාදියා ගොඩනැගිලා ධර්මයට විරුද්ධ දෙයක් කතා කරලා ධර්මයේ අධර්මයේ කිරීමේ ලොකු පාපයකට අහු වෙනා ඊටවලා පාපේ. අර මරාගත්ත හතු මරාගත්ත පාපේ දහුවේ. ධර්මයේ අධර්මයේ කෙරෙහි මහා පාපේ රහ වෙනවා අර දෘෂ්ටිගත පුද්ගල. ඉතින් හරි භයානකයි. අපි නොදන්න දේවල් චේතනාව හා සම්බන්ධ නැතුව අපිට පව් වෙනවා කියලා කියන්නේ. ඒ කතාවට අපි ගන්න ඕනේ. නමුත් අපි ඒකෙන් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. අවිද්‍යයෙන් අසාධාරණින් ගොඩනගාපු දෙයක් හදන්න තියෙනවා අපි ගන්න. බෞද්ධයේ කැටියෙදි ඒකේ ජීවත් වීමෙන් වලකින්නේ බොහෝ වටිනවා. ඒකයි අපි කරගත්තේ. Thank you.